සුබ දවස. මගේ මධ්‍යම පුතා එයා පොඩි කාලේ මගේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. තාත්තේ තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා තමන්ගේ ඉස්සෙල්ලම පුතා ඉපදිච්ච දවසේ ගෙදරින් පැනලා යනවා. ගෙදර කාටවත් කියන්නේ නැතුව හොරෙන් මහර. ඒ වගේ කෙනෙක් ගැන, ඒ වගේ තාත්තා කෙනෙක් ගැන තාත්තා මොකද හිතන්නේ? මං ඉතින් කිව්වා මේ පුතේ තාත්තා කෙනෙක් නම් වෙන්න බෑ, තමන්ගේ ඉස්සෙල්ලම දරුවෝ උපදින දවසේ හොරෙන් ගෙදරින් පැනලා යනවා කියන්නේ එයා තාත්තා කියන භූමිකාවටවත් සුදුසු නෑනේ. එතකොට කොල්ල හිනා වෙලා මගෙන් අහනවා, තාත්තා එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා ගැන කියන්නේ මොකද්ද කියලා. එතකොට මොකද්ද මෙතන වුනේ? දැන් මේ පුතා පුතණ්ඩිය කියපු කතා ඔක්කොම ඇත්තනේ. ඉස්සෙල්ලම පුතා ඉපදෙන්නේ මහරෑ තමයි, ගෙදරින් පැනලා යන්නේ හොරෙන් තමයි යන්නේ කාටවත් කියන්නේ නැතුව. එතකොට ඒ කියපු කාරණා ටික ඔක්කොම ඇත්ත. එතකොට ඒ ටික විතරක් කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවහම එතකොට මම අහුවෙනවා. මොකද මම පුතා කරපු විශ්ලේෂණයට තමයි උත්තර දීලා තියෙන්නේ. විශ්ලේෂණය කියන්නේ යම්කිසි සිද්ධියක් දිහා ඒක කෑලිවලට කඩලා, ඒකේ ස්ටෙප්ස් දිහා බලලා, ඒකට තියෙන පියවර දිහා බලලා අපි ඒ ගැන නිගමනයකට එන එක. දැන් ඕනම දෙයක් අපි හිතමු අපිට කාර් එකක් කියලා, කාර් එකක් ගැන ඉගෙන ගන්න තේරුම් ගන්න ඕන නම් ඒකේ තියෙන ප්‍රධාන සිස්ටම්ස් වලට කඩලා ඉගෙන ගන්න පුළුවන්. බොඩි එකක් තියෙනවා, එන්ජින් එකක් තියෙනවා, එතකොට ගියර් බොක්ස් එකක් තියෙනවා, ට්‍රාන්ස්මිෂන්, ඒ විදිහට කෑලි කඩලා අපිට මේ කාර් එක ගැන හොයන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කාර් එක හදපු රට, ඒ කොම්පැනිය, එතකොට මේ කාර් එකට මාකට් එකේ තියෙන ඉල්ලුම, මේක කොච්චර වටිනවද, මේක සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් නම් ඒක අවුරුදු ගාණක් ගිහිල්ලා නම් තියෙන්නේ, ඒකේ වටිනාකම මේ වෙනකොට මාකට් එකේ මොන වගේද, ඉස්සරහට මේක සම්බන්ධයෙන් මොනව වෙයිද. එතකොට මේ කාර් එකේ කෑලි වලට කඩන්න නැතුව කාර් එක සම්බන්ධ තියෙන බාහිරයව එකතු කරලා අපි ඒකට කියනවා සංශ්ලේෂණය කියලා. එහෙම තමයි ගන්නෙ. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයාගේ මේ කතාවේදීත් අපිට සංශ්ලේෂණය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එන පින්තූරේ වෙන එකක්. සිද්ධාර්ථ කුමාරයා කාලයක් තිස්සේ මිනිස්සු දුක් විඳින එක ගැන කම්පාවෙන් මේකෙ මිනිස්සු ගලවගන්නේ කොහොමද කියන හැඟීමෙන් යුතුව ජීවත් වෙන මොහොතක තමයි දරුවා උපදින්නේ. එතකොට මේ දරුවා උපදින එකේ වේදනාව, ඒකේ දුකත් දැකලා තමයි හිතන්නේ මම දැන් තව ටික දවසක් හිටියොත් මට මේ අබිනිෂ්ක්‍රමණය කරන්න බැරි වෙනවා. ඒ නිසා අද තමයි කරන්න පුළුවන්. එතකොට මේ කතන්දර ටික ආවේ නැතුව අර ඉස්සෙල්ලා කතන්දර ටිකක්, ඒ කියන්නේ විශ්ලේෂණයෙන් ඒවා ටික කියනවා, සංශ්ලේෂණය කියන්නේ නැතුව. සංශ්ලේෂණය කියන්නේ ඒකට අනුෂංගික, ඒකට බාහිර තියෙන, හැබැයි ඒකත් එක්ක බැඳිච්ච ඒවා. ඒකේ අභ්‍යන්තරය නෙවෙයි. විශ්ලේෂණය කරන්න අපි අභ්‍යන්තරයට ගිහිල්ලා කෑලි වලට කඩලා තනි තනි කෑල්ල වෙන වෙනම අරගෙන බලනවා. සංශ්ලේෂණයදී අපි කරන්නේ ඒක හිමම තියාගෙන කඩන්න නැතුව ඒක වටේ තියෙන ඒවත් එක්ක බලනවා. එතකොට සිද්ධාර්ථ කුමාරයා සම්බන්ධයෙන් විශ්ලේෂණය කරුවොත් තාත්ත කෙනෙක්වත් වෙන්න වටින්නේ නැති නරුම මිනිහෙක්. හැබැයි සංශ්ලේෂණය කරුවොත් ඉතාම පරිත්‍යාගශීලී, ලෝකය වෙනුවෙන් අනුකම්පාවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඒතර විශ්ලේෂණය කරාම එන පින්තූරයයි සංශ්ලේෂණය කරාම එන පින්තූරයයි අතර මහා පරතරයක් තියෙනවා කියන එක ඔබට මේකෙන් තේරුම් ගන්න ඇති. ඒ නිසා යමක් තේරුම් ගන්න නම් අපි විශ්ලේෂණය නවතින්නේ නැතුව ඒක සංශ්ලේෂණයටත් දාලා බලන්න ඕන. ඒක වටපිටාවේ තියෙන ඒවත් එක්ක එකතු කරලා බලන්න ඕන. ඒක පසුබිමක තියලා බලන්න ඕන. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක බලන්න ඕන. කෑලි වලට කඩලා සූක්ෂම පුංචි කෑලි හොයාගෙන යන එකට අමතරව මේ වැඩෙත් කරන්න ඕන. අනේ ඒක තමයි අද දවසේ පණිවිඩය. එහෙමනම් ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.